90th anniversary bonanza Apico. Adama Apico Supercenter samagin shopping karanna. වසන්ත මුදලිගේ ගල්වැව සිරිදම්ම හිමි හශාන්ත ගුණතිලක මේ තුන්දෙනාම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දින 90ේ රැඳුම් නියෝග යටතේ ඒ අයව තංගල්ලි සිරගත කළා තියෙනවා. දැනට දින 48කට වැඩි ප්‍රමාණයක්. මොකද්ද මේ අය කරපු වරද? රෑට රෑට වසන්ත මුදලිගේව මල්වාන, කඩවත, ගම්පහ, නවගමුව යන ප්‍රදේශවලට ගෙනහිල්ලා මම දන්නේ නැහැ මොනවද කරන්න කියලා රෑට රෑට. අයි මේක දවල්ට කරන්න බැරි. අවසානයේ මොන හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කර වසන්ත මුදලිගේව ඝාතනය කරලා කියයි මෙන්න පැනලා යන්න හැදුවා ඒකින්ද වෙඩි තිබ්බයි කිය. ඇයි මේ රාජ්‍ය ත්‍රස්තවාදී රාජ්‍ය ම්ලේච්ඡත්වය? ගරු ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා කරුණා කරලා මේ වසන්ත මුදලිගේ ඇතුළු එයාව නිදහස් කරන්න. ආරක්ෂක අමාත්‍යාංශය හිතනවා නම් යම් ආරක්ෂා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙනවායි කියන කාරණයක් සම්බන්ධයෙන් හදිසි නීතියක් නැත්තම් ත්‍රස්තවාදී වැළැක්වීම පන තමයි භාවිත කරලා තියෙන්නේ. ආරක්ෂක අංශ වලට ඔබේ ඔබතුමාගේ කාරණේ අවධානයට යොමු කරනවා. චෝදනාවක් නැත්තම් පරීක්ෂණ ඉවරණ රදොම් නියෝග තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගරු රණතුංග මැතිතුමා ඔබතුමාගේ වේදනාව මට තේරෙනවා. පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න. ත්‍රස්තවාදය ගෙවල් ගිනිබත් කිරීම දේපල හානි කිරීමට අපි එකඟ නැහැ. ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියනවා. පෙරාදෙණිය දින් කියනවා නවක වදේ දීපු හැටි. මේකලම් පෞද්ගලික කාලේ වැඩ කරේ කොහමද? මේකලම් තමයි දේශපාලන නායකත්වය දුන්නේ. අරගල කරුවා. හරි. කවුතර නිනු? විපක්ෂ නායකතුමා ඔබතුමා දැන් ඇක් ගත්තා. සමිතා විනාඩි 10ක් ගත්තා ඔබතුමා. ගාවට ගියාම මේ අරගල කරුවා වෙනින් පෙන්නේ ඉතින් නතනවා. හරි හරි. නවක වදේට විරුද්ධව ගන්න පියවර. අපි ඒකට විරුද්ධයි. මම කියන්නේ ත්‍රස්තවාදී පනත අනිසි ලෙස පාවිච්චි කරලා නිකරුණේ ඉන්න මිනිසුන්ව ගන්න එපා මේ හිරබාරෙට. ඒකයි මම කියන්නේ. එක පැත්තකින් නවකවාදයේ විශාල පීඩනයක් අනිත් පැත්තෙන් දේශපාලන රැස්වීම් වලට සහ උද්ඝෝෂණ වලට බලෙන් ඒ කට්ටිය ගෙනියනවා කියලා අද දෙමාපියෝ අඬන කතා කරනවා ගරු කතානායකතුමනි. ඒ නිසා දැන් එක දරුවෙක් ගිලිලා මැරුණා. තව දරුවෙක් අතුරුදන් වෙලා ඉන්නවා. මේ පීඨාධිපතිතුමා පැමිණිල්ලක් කරලා තියෙනවා පොලිසියට ගෝටා ගෙදර යවූ අපිට ඩීන් කජ්ජක්ද කියලා. මේක බොහොම බරපතල තත්වයක්. හැබැයි ඒ ශිෂ්‍ය සංගම් සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාලයේ ඇතුලේ ගෙනියන්නේ ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම පාතාලයේ ගෙනියන්නේ. විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ ශිෂ්‍යෙකුට ඔරලෝසුවක් අතේ දාලා එන්න බෑ. ඔරලෝසු අතේ දාලා આવොත් කකුලේ බඳිනවා. කාන්තාවකට සෙරප්පු දාලා චීත වෙද්දකින් ගවුමක් ඇඳගෙන එන්න ඕනේ. කරාබුවක් මාලයක් දාන්න බෑ. ඔවුන් ශිෂ්‍යයන්ගේ මානවයිතිය පමණක් නෙමෙයි ආචාර්ය මාචාර්යවරුන්ගේ මානවයිතිය පවා උල්ලංඝනය කරන තත්වයට පත්වීම මේ රටේ ඛේදවාචකයක්. ඒ නිසා කෝපයකයි කෝපෙකයි මුතුබාලයාකට ඡන්දයක් තියෙනවා කියලා දන්වලා තියෙනවා. අපේ සමාජීය ගණනාවක් පිරි රට ස්කයිප් හරහා ඔන්ලයින් වෝටින් Zoom හරහා අපිට දෙන්න කියලා. එහෙම නැත්නම් මේ කල් දාන්න. එහෙම ප්‍රතිපාදනයක් අපිට නැහැ. ප්‍රතිපාදන තියෙනවා. ස්ථාවර නියෝග 90 කටාඩින් ඡන්ද දෙන්න පුළුවන්. අත් උස්සලා ඡන්ද දෙන්න පුළුවන්. ඒක Zoom එකේ බලන්න පුළුවන්. මේ නවීන තාක්ෂණය ඔබතුමා ඉගෙන ගන්න. ඔබතුමා පක්ෂ නායක රැස්වීම කැදීම කොහොමද ඒක Zoom එකේ ස්ථාවර නියෝග වෙනස් කරන්න. ඉස්සත් ජාතිකය සංවිධානයේ පවා Zoom එකෙන් ඡන්ද දෙන්නේ. දෙපැත්ත එකඟ නම් කරගන්න. ඉතින් ඔබතුමාගේ කතා නායක කතාවුලක් නැහැ. ඉතුව ලිංග් මැඩි මැද බලන සංස්කෘතිය මේකේ තියෙන්නේ. AdaDerana YouTube නාලිකාව YouTube AdaDerana දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.